මොරටුව එගොඩ යන නව ගාලුපාරේ ජෝසප් පෙදෙස පදික මාරුවේදී යතුරු පැදියක ගැටි ගැබිනිමවක් සහ ඇයගේ කුඩා දැරිවියන් දෙදෙනා බරපතල තුවාල ලබා රෝහල් ගත කිරීමේදී දැරිවියන් දෙදෙනා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මම මේ පැත්තෙන් පැන්නේ. හරිය මෙන් පයින්නකොට මම බයික් එක දැක්ක මේ හරි ස්පීඩ් එක. ඒත් කියලා ඒතකොට දැක්කේ නා අර කායිර පයින්න කෙනා ඔයක දැක්කේ ගමන් මෙහෙම නැගිට්ටා නැගිට්ටපාර බ්‍රේක් කරෙත් නැහැ. අක්කගෙන ගියා. මෙලෙස මියුගසෙtti අවුරුද්දක් වයසදී කුඩා දරුවියක් සහ අවුරුදු 7ක් වයසදී දරුවියක් බරපතල තත්ත්වයේ පසුබු ගැබිනි බව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇති අතර ඇයගේ කුසේ සිටි දරුවාද මියුගසෙtti බවයි ජාතික රෝහලේ ප්‍රකාශිකාවක අපකල විමසීමකදී සඳහන් කළේ. ඊයේ රාත්‍රී 10ට පමණ මෙම අනතුර සිදුව තිබුණා. මේගොල්ලෝ හැමදාම රෑට මිසම් රේස් පදිදී. ඔක අද ඊයේ නෙමෙයි ඔයර කල්නොත් ඔක දැන් බොරුවට ඉන්න පොලිසිය ඔක්කොම ඇවිල්ලා තේරුමක් නැහැ රෑදායම හැමදාම රේස් අනුතර සිදුකල ජතුරුපැදිකරු ලබන 18 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. දැනට වාර්තා වන ආකාරයට මෙම පැදිකරු වයස අවුරුදු 20ක තරුණයෙක් වන අතර පුරුද්දක් හැටියට රාත්‍රී කාලයේ මේ ආකාරයට නොසලකිලිමත් සහ අපරීක්ෂාකාරී ලෙස යතුරුපැදි පදවන පුද්ගලෙක් බව වාර්තා වෙනවා. මීට සති කිහිපයකට පෙර පානදුර පොලිසිය මගින්ද මොහු අතඩංගුවටගෙන නඩුපවරා රුපියල් 15,000ක දඩයකට යටත් කර ඇති බවත් වාර්තා වෙනවා. මෙවැනි විනෝදාංශ නිසා මේ රටේ රියානතුරු වලින් අහිමි වූ ජීවිත ගන්න ඉතා විශාල සංඛ්‍යාවක් වෙනවා. තමාගේ හුදු විනෝදය සඳහා මෙවැනි ආකාරයට වේගයෙන් වාහන පැදවීම නිසා කිසි දිනක නැවත ගත නොහැකි ජීවිත අකාලේ අහිමි වෙනවා. ඒ නිසා මෙවැනි සැකකරුවන්ට එරෙහිව ඉතා දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමටත් ඉදිරියේදී රාත්‍රී කාලේ විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමටත් රථවාහන පොලිසිය බලාපොරොත්තු වෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. वीडियो ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.